විශේෂයෙන්ම මේ අපේ ජන බල පක්ෂය සම්බන්ධයෙන් අපි දන්නවා ලැබුණු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති වුණා පසුගිය කාලේ පුරාම. දැන් නැවත වතාවක් අතුරු ලතන හිමියන් සහ ඥානසාර හිමියන් අතර මේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ගැටුමක් ඇති වී තිබෙනවා තමයි සමහර මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. මේකේ ඇත්ත නැත්නම් මොකක්ද අපි හඳුනන්නේ? මෙරටේ මාධ්‍යවල ඉතින් වචන හැසිරීම ගැන අපි දන්නවනේ. මෙතන මේ ගැටුමක්වත් මොනවත් කාරණාවක් නෙවෙයි. අපේ ජනබල පක්ෂයට මන්ත්‍රී ධූරයක් ලැබුණා ජාතික ලැයිස්තුවෙන්. ඒ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් සහ හාහාපුරා කියලා සිංහල වෙනුවෙන් ගොඩනගපු පක්ෂයේ ආන්දෝලනයක් ඇති වෙන විදිහට එය පළවෙනි අවස්ථාවේම තිමිරිගෙයිදිම මේක මරා දාන කටයුතු කරව යම් කණ්ඩායම්. ඉතින් ඒකේ ප්‍රතිඵල ඒ විදිහට මේ මන්ත්‍රී ධූරයේ අරබුදය විගැසීමෙන් තිබෙන අවස්ථාවක පක්ෂය අපි කවුරුත් තීරණය කළා රතන හාමුදුරුවන්ට අවස්ථාව දුන්නා මාස 3කට යනාදී වශයෙන් මේ මන්ත්‍රී ධුරය දරන්න කියලා. දැන් එහෙමයි උන්වහන්සේගේ කාලය හමාර කරන්න දින ලඟවෙමින් තියෙනවා. ඉතින් පක්ෂය තීන්දුවක් අරගෙන උන්වහන්සේට මේ මං හිතන්නේ ලියුමකින් දැනුම් දීලා තියෙනවා දැන් කාලය සම්පූර්ණයි, ඒ නිසා පොරොන්දු පරිදි ඥානසාර හාමුදුරුවන්ට මන්ත්‍රී ධුරය ලබා දෙන්න කියලා. ඉතින් ඒක තමයි මේ ප්‍රවෘත්තියක් අපේ හඳුනේ. ඒ ඉල්ලීම රතන හාමුදුරුව ප්‍රතික්ෂේප කරා කියන කාරණාවත් එක්කයි මේ ගැටුම නිර්මාණය වෙලා තියෙන්නේ. නෑ ඉතින් ඒවා දැන් කාම දැන් පක්ෂේ මොනවාක්වත් නිලවසෙන් දැන් ඒගොල්ලෝ කතා කරගෙන යනවා. උන්වහන්සේට ඒක අපිට ඉල්ලන්න පුළුවන්. ඉතින් උන්වහන්සේට ඒ උන්වහන්සේගේ ප්‍රතිචාරය දක්වන්න පුළුවන්. අපිට ගහ ගන්න හොරා ගන්න දෙයක් නෑ. අපි හාමුදුරුවනේ නේද? මොකද හාමුදුරුවෝ කියන්නේ ගිහියෙකුට වඩා මොනවා හරි ගුණයක් තියෙන පැයි. එහෙමයි. අපිට වඳින්නේ මිනිස්සු බයකට නෙවෙයිනේ. අපි අනිත් එක අපි බොරු මිනිස්සුන්ට බොරු කියලා මේ සමාජයට දෙන ආදර්ශය මොකද්ද? මොකද්ද අපි දෙන නායකත්වය? අපි භික්ෂුන් වහන්සේලානේ. අපි බුදුහාඳුනායි ගෝලෙ විදිහට යථාවාදී යමක් කියවනම් තථාකාරී. ඒ විදිහට වැඩ කරන්න ඕනේ. යථාවාදී තථාකාරී යමක් කියනවාද කියන දේට වගේ කියන්න ඕන. ඉතින් ඔබ වහන්සේ කතා කරේ රතන ස්වාමීන් වහන්සේටද උන්වහන්සේ පොරොන්දු පරිදි මේක මන්ත්‍රී ධුරය දෙන්න ඕනේ කියලා කියනවා. පොදුවේ කාටත් මං හාමුදුරු කෙනෙක් නේ. එහෙමයි. මට වැඩක් නැහැ මේ පුජ්‍යලයෝ. එහෙමයි. අපි යමක් කිව්වනම් කිව්ව දෙයට අපි සාධාරණිෂ්ඨ කරන්න ඕනේ. එච්චරයි. දැන් අපි හඳුනන එක කියන්නේ බෞද්ධයන්ට හිතෙන්න පුළුවන් මේ කාරණාවත් එක්ක මේ භික්ෂුන් වහන්සේලා අතර මේ තිබෙන අර්බුදය. මෙතන තියෙන්නේ මේ භික්ෂුන් වහන්සේලා අතර අර්බුදයක් නෙමෙයි මේ පුජ්‍යලයෝ. යම් යම් ඉතින් මෙහෙමනේ සමහර ලාවට භික්ෂුන් වහන්සේලා හැටියට ඉන්නවා මේ කවුටිල්ලටත් වඩා එහාට ගිය කපටි කෛරාටික දේශපාලකයෝ. සිවුර ඇතුළේ ඉන්නේ දේශපාලකයෝ. සිවුරු ඇතුලේ හොරු ඉන්නවා, සිවුරු ඇතුලේ කපටි දේශපාලකයෝ ඉන්නවා. ඒ වගේ ඒක එහෙමයි. එහෙමයි. දැන් බෞද්ධයන්ට තියෙන ප්‍රශ්නේ ඕ නෙමෙයි. බෞද්ධයන්ට මේ රටේ සිංහලයන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. 67,000ක් ඡන්දෙ දීලා දැන් අපි කතා කරපු ඉස්ලාම් මන්ත්‍රවාදයට මොකද වෙන්නේ? එතකොට දැන් මද්රසා වැහිලාද? එහෙමයි. ඈ එතන ඉඳලා දැන් හලාල් ප්‍රශ්නේ ඉවරද? ක්‍රිස්තියානි මූලධර්මවාදී ප්‍රශ්න ඉවරද? වන්දියා කරන ප්‍රශ්න ඉවරද? මේ රටේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් සිංහල බෞද්ධයෝ මුහුණ දෙන ව්‍යසනයක් ගැනනේ අපි කතා කරේ. ඔබ වහන්සේත් නිහඬයි නේද මේ බොහෝ කරුණු කාරණා සිද්ධ වෙද්දී පහුගිය කාලේ? මෙහිමයි අලුත් මාතෘකා එනවනේ දවසින් දවස. එහෙමයි. කොරෝනාව සිංහරාජයාව නැව ආව පෝර් සිටියාව දැන් පෝර ඇවිල්ලා තියෙනවා. එහෙමයි. හැබැයි පෝර ගැන කතා කරනකොට හරි නැව ගැන කතා මේ අලුත් මාතෘකා කතා කරන අලුත් වීරයෝ. එහෙමයි. හැබැයි පෝර ගැන කතා කරන්න ඕන. හැබැයි පෝර ගැන කතා කරද්දී අපි කලින් කතා කරපු ප්‍රශ්නයට යන්න දෙන්න බෑනේ. දැන් මම කතා කරන්න ඕන තරම් මේ රටේ කතා කරලා තියෙන්නේ. මේ ප්‍රශ්න ගැන අනන්තවත් කතා කරලා දැන් තියෙන විසඳුම් හොයාගන්න. අන්නේ විසඳුම් හොයාගන්න නම් පාර්ලිමේන්තුවේ නියෝජනයට අවශ්‍යයි. හරිද? කතා කරන තැනක නීති හදන තැනක කතා කරන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ උත්සාහය. මේක උත්සාහයක් පමණයි. ඉතින් මං හිතනවා ඒ උත්සාහය මේ බෞද්ධයගේ පැත්තෙන් දිනා ගන්න පුළුවන් වෙයි කියලා. දැන් ඔබ වහන්සේ විශේෂයෙන්ම පහුගිය කාලවකවානුවේදී විශාල සමාජයේ සිද්ධ වෙන්න පුළුවන් අතුරු අන්තරා ගණනාවක් පිළිබඳව ඔබ වහන්සේ අනතුරෙන් කිව්වා. දැන් කලින් සඳහන් කළා වගේම. නමුත් දැන් මම ආයෙත් මේ ප්‍රශ්නේ අහනවා නම් මේ මෑත කාලීනව ඇති වුණු කාරණා සම්බන්ධ සිංහරාජ සිදුවීම වෙන්න පුළුවන්, කාබනික පොහොර ආනයනය කිරීම සම්බන්ධ කාරණා වෙන්න පුළුවන්, මේ කාරණාවලදී සහ ඔබ වහන්සේගේ ක්‍රියාකාරීත්වය යම් ආකාරයක මන්දගාමි ස්වභාවයක් තියෙනවා කියලා අපිට පේනවා. ඔයා හිතනවාද මම මේ විෂකර්මයේ කියලා? මමත් මිනිස්සෙක් නේ. අපිට වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා, ප්‍රමාණයක් තියෙනවා. අනිත් එක මේ හැම විෂයක් ගැනම කතා කරන්න අපි සරුවක් ඥාන වහන්සේලා නෙමෙයි. මම දන්න ටික වෙනුවෙන් පිනි ඉන්නවා.
දැන් පෝට් සිටිය ගැන කතා කරන්න මට ඒ ගැන ප්‍රාමාණික දැනුමක් ඇත්ත වශයෙන්ම ඇත්ති නෑ. මොකද දැන් දැන් අනික කොච්චර ගොන් කතාවක්ද මේ. දැන් 69 ලක්ෂයක් ඡන්ද දීලා තියෙනවා. ඊළඟට මහමැතිවරණදී 3/2කට ආසන්න ප්‍රමාණයක් දැන් මේ 3/2 සම්පූර්ණ කරගන්න පුළුවන් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යවලා තියෙනවා. ඒතර අපිට ඡන්ද හම්බෙලා තියෙන 67 ලක්ෂයයි. මේ 69 67,000යි. අර බහුතරය ගිහිල්ලා අතනත උස්සර අපිට පුළුවන් ද ගිහිල්ලා මේ 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 බෙල්ල දෙන්නද ගිනි තියාගන්නද කියන්නේ විරෝධය පෑවයි කියලා නිකන් ඉන්නවද? නෑ, මේ මේ මේක බොරුවක්. මේ දැන් පෝට් සිටිය ගල් ටික මේ පුරවනකොට වැල් ටික පුරවනකොට දන්නේ නැද්ද ඊට පස්සේ මොකද්ද මේ මේක කොහොමද කරන්නේ කියලා? මොන පනත්ද හදන්නේ, මොන ගිවිසුම්ද ගහන්නේ, මේක අපිට තියෙන මේ මේ කොටස් ප්‍රමාණය කොච්චරද ගින්න මන්ද ඒව කතා කරලා නෙමෙයිද මේ මූදකොට කරන්න ගත්තේ? මේවා නිකන් නිකන් මේ කුණු කුණු මෝඩ ගොන් කතානේ. ඒ වගේ සිංහරාජි පරිසර සංවිධාන තියෙනවා. මේ හැම එකටම අපි පරිසර අමාත්‍යාංශයක් තියෙනවා. පෝර ගැන කතා කරන්න පෝර දෙපාර්තමේන්තු තියෙනවා, ඇමතිවරු ඉන්නවා, මොනවද විශ්ලේෂ මොනවද මේ විමර්ශන ආයතන තියෙනවා, රිසර්ච් සෙන්ටර්ස් තියෙනවා, ගොවි සංවිධාන තියෙනවා 30,000ක් විතර. ඒගොල්ලෝ ඒ රාජකාරී කරා. අපි මේ අපි අපි මේ කතා කරන්නේ අපිට තියෙන සංස්කෘතික ප්‍රශ්න. ඒක තේරුම් ගන්න ඕනේ. අවසරයි අපි හඳුනන මේ මාතව වැදගත් කාරණාවක් උපහාසයෙන් අහන්න ඕනේ. පාසු කොමිසම් වාර්තාවෙන් බොදුබල සේනා සංවිධානයේ චෝදනාවක් එල්ල වෙලා තිබුණා. බොදුබල සේනා සංවිධානයත් යම් ආකාරයකින් ලංකාව ඇතුලේ ත්‍රස්තවාදී ප්‍රවර්ධනය කරන්න කටයුතු කළා කියලා අන්‍ය ආගමිකරණය ඇතුලේ. මේ චෝදනාවෙන් පසුව ඒ සංවිධානය ඉවත් වෙනවා. මොකද්ද මේ මේ සිද්ධිය මොකද්ද? සංවිධානයේ මොකක්ද ඉවත් වෙලා නැහැ. තහනම් කිරීම නතර කරනවා. ඒවා නෑ නෑ එහෙම කරන්නේ නඩු පැවරීම කියන සාම තියෙනවා. ඒව තමයි පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනේ වෙන අනිත් කාරණා වගේම. ඔබ වහන්සේ බලාපොරොත්තු වුණු ආකාරයෙන් පාස්කු ප්‍රහාරයට යම් ආකාරයකින් සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවද? මේ අපි මේ මේ මෙහෙමයි අපි බලමුකෝ. අපි 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 ක්‍රියාකාරකම් ටිකක් ඉදිරියට තියෙනවා. ඒ ක්‍රියාකාරකම් එක බලමුකෝ. අපි හවුදුන අවසාන ප්‍රශ්නේ බැරි වෙලාවත් රතන හාමුදුරුවෝ මේ මන්ත්‍රීතුරේ ඔබ වහන්සේ ලබා දුන්නොත් මොකද කරන්නේ? මොනව කරන්නද? යම් පිච්චං නලපති තම්පි දුක්ඛං කියලා හිත හදා ගන්නවා බුදු වදනට අනුව. මගේ ඉච්ඡාව නෙමෙයි ඒක, බහුතර සිංහලයාගේ බලාපොරොත්තු. ඒකයි මට පාර්ලිමේන්තු යනවා කියන එක නේ වැදගත්. යන්නේ මොකටද කියන එකයි වැදගත්. ගිහිල්ලා මොකද්ද කරන්න කියන එකයි වැදගත්. ඔබ වහන්සේ නොකිය කියන රතන හාමුදුරුව මේ ගෙවණු කාලවකවානුව තුළ ඒ කාර්යභාරය කරේ නැහැ කියන දේනේ. නේ 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 උන්වහන්සේට දැන් දීනේ පෝර ප්‍රශ්නයක් නම් ඒ පෝර පිළිබඳ මොනවා හරි ආයතනයක් පිහිටුව කළා ඒක ප්‍රධානිය වෙලා ඒ වැටික් කරන්න පුළුවන් නේ. මට උන්වහන්සේගේ තරඟ කරන්නවත් ඇති දෙයක් නැහැ. මේක මේ අනවශ්‍ය කරන්නේ මේ සංග බෙද මේ හැදෙනවයි කියලා නිකන් අනවශ්‍ය ගොන් මේ කතා කියන්න ඉඳ දෙන්න එපා මිනිස්සුන්ට. මට තියෙන්නේ අපි අවුරුදු 2000 ඉඳලා කතා කරන බෞද්ධයන්ට සිංහලයන්ට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක 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 සභා ගැඹුරට කතා කළ යුතුමයි. ඒකදී මේ හාමුදුරුව කළාද නැද්ද කියන එක ගැන ඉතින් රටේ ජනතාව දන්නවා. එච්චරයි. එහෙනම් බොහොම ස්තුතියි අපි හැමෝටම. බොහොම ස්තුතියි.